අද මේ විශේෂ මාධ්‍ය හමුව සඳහා මාත් එක්ක සම්බන්ධ වෙනවා අපිත් එක්ක එකතු වෙච්ච සමගි ජන බලවේගයේ නව කටුගම්පල සංවිධායක අපේ මහාචාර්ය චරිත හේරත්මැතිතුමා. විශේෂයෙන්ම අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නට කල්පනා කළේ දැන් ඊයේ දවස වෙනකොට මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් අපිට දැනුම් දීමක් කරලා තියෙනවා සක්වල වැඩසටහන තවදුරටත් නාමයෝජනා භාරගන්න දිනය දක්වා පවත්වාගෙන යන්න බෑ කිලිවරලා. අපි ඒ තීරණයට ගරු කරලා අද සිට ලබා දෙන්නට නියමිතව තිබූ පරිගණකයන්ත්‍ර ඒවගේම සන්නිවේදන උපාංග පාසල්වට ලබාදීම සියල්ල නතර කෙරුවා මැතිවරණ කොමිසමේ තීරණයට ගරු කරලා. හැබැයි අපි කියන්න ඕන අපි දැක්කා ඊයේ විශේෂයෙන්ම ජනාධිපතිතුමා හෝමගම පැවැති අර විගමනික හරසර මොකක් හරි මේ වැඩසටහනකට සම්බන්ධ වෙනවා මේ රාජ්‍ය මුදලින් රාජ්‍යයේ වියදමින් කරන වැඩසටහනට සම්බන්ධ වෙලා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ප්‍රවර්ධනය කිරීම සඳහා පාවිච්චි කරනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ වන විට ඇපතැන්පත් කරලා තියෙනවා. අපි තවම ඇපතැන්පත් කරලත් නෑ. ඉතින් එසේ තිබියදී ඒ වේදිකාවේ ඉඳගෙන තමයි කතා කරන්නේ. අධිකරණයයි පාර්ලිමේන්තුවේ අතර ගැටුමක් තියෙනවා මේ ඒක විසඳන්න ඕනේ කියලා. ඇත්ත වශයෙන්ම අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශය අහන් ඉන්නකොට මට දැනුනේ මේක මේ අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රකාශයක් නෙමෙයි මේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නමින් තමයි කියන්න කියලා ඉවරලා. එතකොට දැන් එහෙම අධිකරණයත් එක්ක ගැටුම ඇති කරගන්නේ ඒගොල්ලෝ කරලා මෙයා කියනවා මේ දෙගොල්ලෝ ගහගන්නව මම මැදිහත් වෙන්න ඕන මේක විසඳන්න කියලා ඉවරලා. පළවෙනිම කාරණේ තමයි ජනාධිපතිවරයා තවම නාම යෝජනා ලබා දීලා නැහැ. එතකොට ඔහුට අධිකරණ නියෝගය අනුව වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කළ හැකියි. එතකොට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න බෑ කියන තර්කය අපිට පිළිගන්න බෑ. ඔහුගේ ඡන්ද පෙත්සම් වෙනවා කියලා ඉවරලා. මොකද හේතුව? ඔහු තවම නාම යෝජනා බාර දීලා නැහැ. අංක 1. දෙවැනි එක තමයි එතුමාගේ ප්‍රකාශය දිහා බැලුවහම පේනවා පාර්ලිමේන්තුවේ අධිකරණයයි ඔක්කොම එයාගේ යටතේ තමයි තියෙන්නේ. ඒ නිසා මම කියන විදිහට ඔයගොල්ලෝ වැඩ කරන්න ඕන කියන වගේ හැඟීමක් තමයි මේ කතාව බලන් ඉන්නකොට මට නම් තේරුණේ. තුන්වැනි එක තමයි එතකොට මේක රාජ්‍ය දේපල අවභාවිතා කරමින් මැතිවරණයට අපතම්පත් කරපු අපේක්ෂකෙක් විදියට රාජ්‍ය දේපල අවභාවිතා කරමින් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පාවිච්චි කරනවට අමතරව අධිකරණයේ තීන්දුව සැහැල්ලුවට ලක් කරන්නෙත් එම වේදිකාවේ ඉඳගෙන. ඒක තමයි මේකේ තියෙන විශේෂම කාරණය. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන ඒ කතාව දිහා බැලුවහම තමන් පරදින බව දැනගෙන තමන් මේට මැතිවරණ ජයග්‍රහණය ස්ථිර වශයෙන්ම ලබා ගන්න බැරි බව දැනගෙන මේ මැතිවරණ ව්‍යාපාර කඩාකප්පල් කිරීම සඳහා කරන වෑයමක් දෝ කියන සැකය මට නම් ඒකෙදි දැනන්න දැනුණා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති දැන් මේ ජනාධිපතිතුමා වටේ ඉන්න අය කෑ ගහන විදිහට මම දැක්කර එක පිස්සෙක් කියලා තිබ්බා ඡන්ද කෝටියක් ගන්නවා කියලා ඉවරලා. හරිද? ඔච්චර ඡන්ද කෝටියක් ගන්න අරගෙන දිනන්න පුළුවන් නම් මොකටද මේ රාජ්‍ය දේපල අවභාවිතා කරන්නේ? මොකටද මේ රාජ්‍ය දේපල පාවිච්චි කරමින් අවභාවිතා කරමින් අධිකරණයට මේ නියෝග දෙීම වගේ දේවල් කරන්න උත්සාහ කරන්නේ? ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන අපි මැතිවරණ කොමිෂන් සභාව අපිට දැන දුන් පරිදි ඒ නීතියට අපි ගරු කරා. එතකොට මැතිවරණ කොමිෂන් සභාවෙන් අපි අහනවා ජනාධිපති අපේක්ෂකයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයාට රාජ්‍ය මුදල් පාවිච්චි කරලා කැම්පේන් කරන එක මේ කොහොමද කරන්න දෙන්නේ කියලා. මොකද අපේ සක්වල වැඩසටහනට රාජ්‍ය මුදල් නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒකට නොයෙකුත් අනුග්‍රාහකයන්ගෙන් පක්ෂයට ලැබෙන දේවල් අපි පෙරලා දරුපරපුරට පරිත්‍යාග කරන තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා කොහොමටත් මේ ආණ්ඩුව සක්වල වැඩසටහනත් එක්ක පුදුම ඇරියස් එකක් තියෙන්නේ. ඒ නිසානේ දැන් තොරතුරු තාක්ෂණය ගැන කතා කරනවා, ටැබ් දෙන්න කතා කරනවා, අන්තර්ජාලය ගැන කතා කරනවා, තාක්ෂණය උපරිම ලෙස පාවිච්චි කරන ලෙස කතා කරන මේ ආණ්ඩුව මේ ඕලෙවල් විභාගයෙන් IT සබ්ජෙක්ට් එක අයින් කරනවා. හරිද? එහෙම ආණ්ඩුවක් මේක. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති දූරයේ ඉන්නකම් ඕන කෙනෙකුට ඡන්දිපාඩ දාන්න පුළුවන්. ගමේ සාමාන්‍යයෙන් ඔහොමනේ, ගෙවල් ඇතුළේ ඉඳන් ඡන්දිපාඩ දාන කට්ටිය හන්දියට ගියාම ගුටි කනවා. ඒ වගේ දූරයේ ඉන්නකොට මේ දාන ඡන්දිපාඩ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉගෙන ගන්න. මොකද හේතුව? තනතුරු නැති වෙච්ච දවසට නඩු පිට නඩු වැටෙනවා. මම නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා හිරේ යනකම් මේ හීන දකින්න පුද්ගලයෙක් නෙමෙයි. අපි මම අවුරුදු 20ක් සර් කියපු නායකයෙක්. එලිසෑතුමා
ජනපදනමක් නැති නිසා පැරදිලා ගෙදර යන එකට කැමති වුණා එතුමා හිරේ යනවට මම කැමති නැහැ. එතුමා හිරේ යනවට මම කැමති නැහැ. ඒ නිසා අපි එතුමට බතක් කරන්න කැමති. මේ වගේ උද්දච්ච වැඩ කරන්න එපා. මෙහෙම උද්දච්ච වැඩ කරන්න ගිහිල්ලා තමයි ඔබතුමාට කවදාවත් පූර්ණ කාලීනව දුර කාලයක් සම්පූර්ණ කරන්න බැරි වුණේ. පූර්ණ කාලීනව දුර කාලයක් සම්පූර්ණ කරන්න බැරි වුණා. ඒ නිසා ජනතාව බදු වලින් බඩු මිලින් බිල් වලින් මිරිකිලා ජනතාවගේ ආකර්ෂණය ගන්න බැරි නිසා මේ වගේ වැඩ කරන්න එපා. මොකද හේතුව දැන් පෝලිං නැති කරපු ජනාධිපති කියලා කියනවා. ඊළඟට කරන් කපණ එක නතර කරපු ජනාධිපති කියලා කියනවා. මේ මොනවාද ෂෙඩ්වල මේ තෙල් ඕනතරම් තියෙනවා කියනවා. කොහොමද නැති කරේ? එයා නැති කරේ නෑ, ජනතාව විසින් නැති කරුවා මේක. මොකද හේතුව? බදු මිල බදු වැඩි කරලා ඒවයි මිල වැඩි කරාම මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි වලින් ඒව මිලදී ගන්න බෑ. එතකොට බඩු මේ ගන්න මිනිස්සු කඩේට යන්නේ නැහැ, පොලිම නැති වෙනවා. ඒ වගේම තමයි කරන්ට් බිල වැඩි කරාම ලක්ෂ 11ක් ගෙවල් වල කරන්ට් එක කපලා තියෙනවා. එතකොට මේ විදුලි බලය පරිභෝජනය අඩු වෙනවා. පරිභෝජනය අඩු වුණාම මේක පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා ජනතාව විසින් කරපුවා තමන්ගේ ගොඩට දාගන්න තමයි මේ වගේ සංගීත සම්දර්ශන එක එක ಜಾති කරගෙන රාජ්‍ය මුදල් ආභාවිතා කරලා මැතිවරණ කරන්න වෙන්නේ. මතක තියාගන්න 2015 දී මහින්ද රාජපක්ෂ මොනවද නොබෙදුවේ? සීල් රැදි බෙදුවා, ගැට්ටි මුට්ටි බෙදුවා, ගෑස් සිලින්ඩර් බෙදුවා, රාජසේවකයන්ට මොටර්සයිකල් බෙදුවා, සීගිරි පර්වතයට උඩ කටවුට් ගැහුවා. අවසානයේදී මිනිහා පරාදයි. ওই ඉරණම තමයි අත් කරගන්න හදන්නේ. ප්‍රශ්න අද වෙද්දි පොත්පේ සාකච්ඡාවක් පැවැත්වලා අදවස මේ කවුද කාට සහයෝගය දක්වන්නේ කියලා එහිදී ආවොත් උත්තරේ හැටියට රණවීර වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට සහයෝගය දක්වනවා කියලා ඔබතුමාට අපහසුතාවයක්පත් වෙන්නේ නැහැ. කිසිම අපහසුතාවයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයේ විජේරාම මහත්තයට ගිහිල්ලා තිබ්බා. එතුමාගේ ගෝලියෝ මහින්ද මහත්තය හම්බෙන්න ගිහිල්ලා නාහෙන් අඬ නොවඳින ටික විතරයි කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. අපේ ඉස්සගත්ත ඉල්ලලා. හරිද? එතකොට පොහට්ටුවත් එක්ක එකතු වෙලා ආවත්, පොහට්ටුවෙන් බෙදිලා ආවත් මේ රට බංකොලොත් කරපු, මේ රටේ ධනය මංකොල්ල කාපු, මේ රටේ ජනතාවගේ ජීවන මට්ටම සම්පූර්ණයෙන් මිරිකල මේ දාපු කට්ටියක් එක තමයි එන්නේ. එතකොට එතුමා එන්නේ මහදවාලේ මහ බැංකුව කඩපු මහ බැංකු හොරා කියලා කියපු කට්ටිය. අපි කිව්වේ නෑ එතුමා හොරා කියලා ඉවරලා. හරිද? එහෙම කියපු කට්ටිය. මං ආව ඕන්නම් තියෙන ඔක්කොමලගේ වොයිස් කට් මං ඉදිරි දවසක පෙන්වන්නම්. බන්දුල ගුණවර්ධනද, මහින්ද රාජපක්ෂද, රෝහිත අබේ ගුණවර්ධනද, මහින්දානන්ද අලුත්ගමගේද, මේ අරුන්දික පණෑන්ඩුද, ප්‍රසන්න රණතුංගද, ෂෙහාන් සේමසිංහද, මේ කනක හේරද්ද ඔක්කොමලගේ මහ බැංකු හොරා කියලා ඉවරලා. බන්දුල ගුණවර්ධන පෝස්තරයක් ඇහුවෙත් මහදවල් මහ බැංකු බැඳුම් කර මංකොල්ලය ජනගත කළ මගේ අංකේ අංක 16 කියලා තමයි ගැහුවේ. හරිද? එතකොට ඉතින් ඒ කට්ටියත් එක්ක ආවහම අපි නෙමෙයිනේ හොරා කිව්වේ. ඒගොල්ල හොරා කියපු කට්ටියත් එක්ක එක්ක නැගිටින්න හදනවා නේද? රනිල් වික්‍රමසිංහ හොරා කියලා කියපු කට්ටියත් එක්ක තමයි මේගොල්ලෝ එක්ක නැගිටින්න හදන්නේ. ඉතින් ජනතාව මේක දිහා බලාගෙන ඉන්නවා. තව හොඳ හොඳ සෙල්ලම් තියෙන ඉස්සරහට. ඒ නිසා කලබල වෙන්න එපා සහෝදරයා. මේ ඉන්නේ 77 වගේ රැල්ලක් සජිත් ප්‍රේමදාස එක්ක. හරිද? මේ ඉන්නේ අද ග්‍රාමීය බෞද්ධ ජනතාව, ග්‍රාමීය සිංහල මේ මුස්ලිම් ජනතාව, ග්‍රාමීය මේ දෙමළ ජනතාව, සියලු ජාතීන් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට බහුතරය අපේ නායක සජිත්, අපිට ඕනේ සජිත් කියන මතය දැන් ඇවිල්ලා ඉවර රැල්ල ඉවරයි. දැන් ඔබතුමා බලන්නකෝ ඊයේ මේ අපි ආණ්ඩුවේ සල්ලි වලින් නෙමෙයි මේ මොන බුත්තල ගොවි සමුළුව කරේ. කොහමද සෙනඟ? පෙරේද අපි රත්නපුර දිස්ත්‍රික් බල මේ සමුළුව කරේ කාවත්තේ මේ ආණ්ඩුවේ සල්ලි වලින් නෙමෙයි. කොහමද සෙනඟ? රැල්ල ඇවිල්ලා ඉවරයි. දැන් ඔබතුමාලත් යන්න දෙන්නේ අපිටනේ. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙන්නේ අපිට කියලා ඔබතුමාලා දන්නවා. දැන් මේ මාධ්‍ය හැම ඔක්කොම අහන් ඉඳලා ඉවරලා ගෙදර ගියාම බිරිඳ ප්‍රශ්න කරනවනේ. ඔයාගේ සත්පඩියෙන් ජීවත් වෙන්න මදි, ළමයි ටියුෂන් යවන්න විදියක් නැහැ, කන්න විදියක් නැහැ, බිල් ගෙවා ගන්න විදියක් නැහැ කියලා. ඒතර ඔබතුමාටත් විසඳුමක් ඕන. එතකොට රනිල් වික්‍රමසිංහ බදු අඩු කරන්නේ නැහැ කියලා දන්නවා. පෝට්වඩ දිනන්න බෑ කියලා දන්නවා. හරිද? ඒ වගේම ජනතා මුක්තිපුරමන කය විතරයි ගහන්න කියලා අපිට වඩා හොඳට ඕගොල්ලෝ දන්නවා. මොකද අපේ ප්‍රෙස් වලටත් ඕගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රෙස් වලටත් යනවානේ. එතකොට විසඳුම තියෙන්නේ වැඩපිළිවෙල තියෙන අපි ගාව කියලා ඔබතුමන්ලා දන්න. ඒක මට ඔබතුමාගේ මූණෙම කියන්න පුළුවන්. අපිට තමයි ඡන්දය හම්බෙන්නේ කියලා. ඉරඳ කිව්වොත් එහෙම නෙවෙයි වෙනසක් ඕන. ඉතින් ඒක වෙනස හදන්න ඔබතුමානේ තීරණය කරන්නේ. බිරිඳ ප්‍රශ්නෙට මුණ දෙනවා, වෙනසක් ඉල්ලනවා. වෙනස ඉල්ලන්නේ මොකද්ද? බදු අඩු කරලා බඩු මිල අඩු කරන කෙනෙක්ට ඡන්ද දෙන්න කියලා. එතකොට ඔබතුමාට අහුකම් දීලා අපිට ඡන්ද දෙන්න වෙනවනේ. බිරිඳ ඊට පස්සේ කිව්වොත් එහම පොලිං නැති කරා ගෑස් සම්මුණා ගෙදරට. ඒක ඔයාගේ ගෙදර ප්‍රශ්නයක්. එහෙම ඒ වගේ ඔබතුමාට පාරයඩයි මුණනොත් පේනොත් මේ ඡන්ද දෙන්නේ සදි. අනිවාර්යෙන් මම මේ වෙනකොට මගේ කොළොන්නා වාසනේ ඡන්ද පෙට්ටි 98 වෙනුවෙන්
රස්වීම් 106ක් කරලා ඉවරයි. හරිද? එතකොට අපිට ඒ තියෙන පිළිගැනීම පේනවා. හරිද? අපි ගිය පාර පෙරදිච්ච ආසන පෙරදිච්ච ප්‍රදේශවල හරිද? ඔයා ගන්නකො හෝමාගම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාවනැල්ල වෙන්න පුළුවන්. බදුල්ල වෙන්න පුළුවන්. මොනරාගල වෙන්න පුළුවන්. කුරුණෑගල වෙන්න පුළුවන්. අප නැතුව පෙරදිච්ච මේ ඒ ඔක්කොම ඇවිල්ලාදනේ මේ මෙතුමා පොට්ටුවේ ඉඳලා අපිට එකතු වෙච්ච පුද්ගලෙක්. හරිද? අද මෙතුමාගෙන් අහන්නක කොහොමද පොට්ටුවේ ජනදායක වෙනස් වෙලා තියෙන තරම කිලිවරලා. එනිසා මේ දෙවෙනි මනාප තුන්වෙනි මනාප කතාවක් නැහැ. අපි පළවෙනි වටින්ම 150 අරගෙන දිනනවා. දැන් අද විජේදාස රාජපක්ෂ මැතිවත් කැබිනට් අමාත්‍යවරෙන් පත් වෙලා තියෙනවා. හුත් වෙනවා සරම. ඔව්. දැන් කොහොමද අපි යන්නේ? ඒවට අපිට බෙහෙත් නැහැ. ඒ කියන්නේ අමාරුද කොහොමද දෙන්නේ? නැහැ අපිට බෙහෙත් නැහැ. ජනතාව බෙහෙත් දෙවි. ආ කියන්නේ ඔහුට බෙහෙත් දෙයි. ඔව්. දැන් මේක මේ සෙකෙන්ද කියනවා මේ ශේෂ්ඨාධිකරණයට මේ ජනාධිපතිතුමා මේ කතානායකත් එක්ක සාකච්ඡා. එයා හිතන්නේ මෙයා මේ රටේ රජුරුව කියලානේ. ඒ රජකාල ඉවරයි දැන්. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන්නේ. ව්‍යවස්ථාදායකයයි විධායකයයි අධිකරණයයි කුල්ලු තුනක් වගේ තියෙන්නේ. එක කුල්ලුණක් උඩට ගිහිල්ලා නැහැ. දැන් එතුමා මේ කතාවේම කියනවා පොලිස්පති නැතුනොත් මේ ඡන්දේ කරගන්න බැරි වෙයි. ඒ මේ මේ ඒක මේ විවිධ දැන් මෙහෙමනේ අධිකරණයට මේ කට්ටිය යවලා ඡන්දේ කල් දාගන්න උත්සාහ කරා. හරි ගියේ නෑ. 22 කරලා කරන්න උත්සාහ කරා. ඉතින් විවිධ වෑයම් දරනවා. ඉතින් මොනව කරන්නද පව්? ඒක වෑයමක් දෙන්නේ නෑ. ආ? ඒක වෑයම. විවිධ වෑයම් දරනවා මේ මිනිසුන්ගේ ඔළුවලට කන්ෆියුස් තියරි එකක් ලබා දෙන්න. දැන් මැතිවරණේ ප්‍රකාශයටපත් කරලා මේ දින තීන්දුව කරලා ඉවරයි. ගීල නාම යෝජනා බාර දෙන්න තියෙන්නේ. දැන් අද ඒ කියලා අනිත් පැත්තට මෙයා කියනෝනේ මේ මම මේ මැතිවරණය පවත්වන්න පුළුවන් විදිහට හැසිරෙනවා කියලා ඉවරලා. ඒ කියන්නේ මීට කලින් ඡන්ද පවත්වන්න බැරි විදිහට හැසිරුණා කියලා එයාතුමා කියනවා. අද අරකලේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියේ අරකලේ ගියා අරකලේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න පුළුවන් කියලා ඔහු කිව්වා වේදිකාවල. හැබැයි අරකලේ ඉඳලා මම අපේක්ෂකයෙක් කවුද අපේක්ෂකය? දැන් අද ප්‍රකාශයට පත් කරනවා. කමන්න. කමන්නද? කමන්න. අපේක්ෂක 50ක් විතර අරමුණු විතරයි වැදගත් වෙන්නේ. පුද්ගලයා වැඩක් නැහැ නේ. සිද්ධාලේ පෙදමත් ඡන්ද ඉල්ලුවානේ. දැන් අපේ සීලරත්න හාමුදුරුව උන්නාන්සේට සියලු ගරුසර සහිතව මං කියන්නේ. ඉතින් හැමපාරම ඡන්ද ඉල්ලන්නේ උන්නාන්සේ. දැන් ඔබතුමාට අරගලේ අපේක්ෂාවන් ඊට පස්සේ ඉෂ්ට කරන්න බැරුවොත් අරගලේ අරමුණු තමයි වැදගත් වෙන්නේ. ඒ අරමුණු අපි සෑහෙන ධාරණය කරගෙන තියෙන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක් වනකොට ඔබතුමාට තේරෙවි. ඒ අරගලේ අරමුණු මේ ඒ කියන්නේ ඒ ටාගට්ස් අපි ඇචීව් කරන්නේ කොහොමද කියලා ඉවරලා ඒක තියෙන්නේ. සනත් අද පළවෙනි වතාවට මම සමාජ ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ කැම්පේන් සෙන්ටර් එකේ ඉඳලා පුවත්පත් සාකච්ඡාවට සහභාගී වෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ ජනමාධ්‍ය සම්බන්ධව යම්කිසි වගකීමක් දරපු ජනමාධ්‍ය සම්බන්ධව යම්කිසි මැදිහත් වීමක් කරව පුද්ගලෙක් විදිහට නමුනාසර හැම දිනාටම ඉතාම සුබ උදෑසනක් සුබ කාලයක් ප්‍රාර්ථනා කරනවා. අපි මේ රටේ බරපතල දේශපාලන වෙනසක් සිදු කරන්න මැදිහත් වෙමින් සිදු වෙමින් තියෙන වෙලාවක තමයි මේ පුවත්පත් සාකච්ඡාව පවත්වන්නේ. මට අද මේ පුවත්පත් සාකච්ඡාවේදී දීර්ඝව ප්‍රතිපත්ති කාරණා කතා කරන්න තියෙන දෙයක් තිබුණාට ඊට වඩා වැදගත් ප්‍රශ්නයකට අපි මුලින්ම වැඩිහත් වෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඊයේ අපේ රටේ ජනාධිපතිවරයා එක ප්‍රකාශයක් කරා. එතුමාගේ උත්සවයකට ගිහිල්ලා මේ මෙතන කන්ස්ටිටියුෂනල් ක්‍රයිසිස් එකක්, එහෙම නැත්නම් විවස්ථාමය අර්බුදයක් අපේ රටේ ඇති වෙලා තියෙනවායි කියලා. ඒක ඇත්තටම එතුමාම නිර්මාණය කරමින් ඉන්න අර්බුදයක් කියලා තමයි මගේ තේරුම් ගැනීම. විශේෂයෙන්ම එතුමා කියපු සමහර අංක පවා වැරදි. එතුමා ප්‍රකාශයක් කෙරුවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 106 වෙනි වගන්තිය තියෙනවායි කියලා මැතිවරණ කොමසාරිස්තුමා පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න අවශ්‍යයි කියලා 106 වෙනි වගන්තිය තියෙනවායි කියලා තමයි එතුමා කිව්වේ. 105 106 සම්පූර්ණ අධිකරණය සම්බන්ධ වගන්ති තියෙන්නේ. ඒක වගන්ති විදියට ගත්තත් එතුමාගේ වයස නිසා එතුමා දන්නවා මෙවුවා. නමුත් එක්ක අමතක වෙනවා, එක්ක කවුරු හරි හදිස්සියෙ මතක් කරපු එක වැරදියට කියවෙනවා. 106 තියෙන්නේ අධිකරණයේ සිටින්ස්, පබ්ලික් සිටින්ස් කොහොමද කරන්න කියලා. ඒ වගේම 105 තියෙන්නේ සම්පූර්ණම මේ
කෝට්ස් ස්ටබ්ලිෂ්මන්් කියන එක කියන්නේ අධිකරණ පද්ධතිය ගොඩනැගීම කියන එක. එතුමා මේ හිතේ තියාගෙන කියන්නේ විශේෂම ඉලෙක්ෂන් කමිෂන් එක ගැන අපේ ව්‍යවස්ථාව 103න් ආරම්භ වෙන වගන්තිවල 104 සී වල තියෙනවා ඡන්දයක් පවත්වන අවස්ථාවක ඡන්ද කොමසාරිස් කාර්යාලය පොලිස් දෙපාර්තමේන්තුව එක්ක වැඩ කරන්න ඕනයි කියලා. එතන ඉන්ස්පෙක්ටර් ජෙනරල් ඔෆ් පොලිස් කියලා කියන්නේ පොලිස් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක වැඩ කරන්න තියෙනවා. පොලිස් ඩිපාර්ට්මන්ට් කියන එකේ තමයි රෙප්‍රසන්ටේෂන් එක විදිහට ඉන්ස්පෙක්ටර් ජෙනරල් ඔෆ් පොලිස් IGP කියලා කියන්නේ. මෙතුමා කියනවා මේ IGP සම්බන්ධව ශේෂ්ඨාධිකරණය කියපු මතයයි පාර්ලිමේන්තුව කියපු මතයයි අතර වෙනසක් තියෙන නිසා IGP ගෙන් අහන්න ඉලෙක්ෂන් කමිෂන් එකට බලයක් නැහැ කියලා 106 වෙනි වගන්තිය 106 වෙනි වගන්තිය එහෙම එකක් නැහැ. නමුත් 104 සී වල මේක සම්බන්ධ ප්‍රකාශයක් තියෙනවා විවස්ථා. ඒ අනුව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පොලිස් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න අවශ්‍යයි කියලා තියෙනවා. ඒක ඉන්ස්පෙක්ටර් ජෙනරල් කියන එකේ අදහස තමයි පොලිස් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ. මේ වගේම කොහොමත් ලංකාවේ සියලුම දෙපාර්තමේන්තු මැතිවරණයක් ඩෙක්ලරේෂන් ඔෆ් ඉලෙක්ෂන් කියන දිනෙන් පස්සේ, ඒ කියන්නේ මේ මැතිවරණයට සම්බන්ධව නම් ජූලි මාසේ 17 වෙනිදායින් පස්සේ සම්පූර්ණම අපේ රටේ සියලු දෙපාර්තමේන්තු 98ක් තියෙන ලංකාවේ සියලු දෙපාර්තමේන්තු වැටෙනවා ඉලෙක්ෂන් කමිෂන්ගේ පර්වියු එකට, ඉලෙක්ෂන් කමිෂන්ගේ බලයට. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ අනිත් දෙපාර්තමේන්තුවට උඩින් තියෙන එකක් නෙමෙයි. අනිත් දෙපාර්තමේන්තු 98 ඇතුළෙම තියෙන දෙපාර්තමේන්තුවක් තමයි පොලිස් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම ඩිරෙක්ටිව්ස් ගන්න, ඒකේ ඉන්න අපි හිතමුකෝ ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්ත බාරව ඉන්න සීනියර් DIG දැන් මේ වෙලාවේ නම් ඒ වාගේ පුද්ගලයෙකුට ඍජුවම ඩිරෙක්ටිව්ස් ගන්න සිද්ධ වෙනවා ඉලෙක්ෂන් කමිෂන් ඩිපාර්ට්මන්ට් එකේ. ඒ නිසා මේ වෙලාවේ මේ නැති ප්‍රශ්න මෙවුව හරියට අර අපි දන්නවානේ අර ඇඩ්වර්ටයිසින් වල මදුරුව හදලා මදුරු කොයිල් විකුණනවා වගේ තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න හදලා ප්‍රශ්නෙට උත්තරේ මම කියලා එයාම ඉදිරිපත් වෙනවා. ප්‍රශ්නේ හැදුවෙත් එතුමාමයි. දැන් එතුමාට මතක ඇති එතුමා පාර්ලිමේන්තුවේ ආවලා දවසක් කිව්වා මේ ව්‍යවස්ථාදායක සභාව කන්ස්ටිටියුෂනල් කවුන්සිල් කියන එක පාර්ට් ඔෆ් ද එක්සෙකටිව් කියලා. ඒක එක්සෙකටිව් ප්‍රෙසිඩන්ට්ගේ කොටසක් කියලා, දිගුවක් කියලා. මේකට මම ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තුවේදී එතුමාට අභියෝග කරා. ඒක එක්සෙකටිව් ආම් එකේ ජනාධිපතිවරයාගේ දිගුවක් නම් ඒකේ සභාපති වෙන්නේ ඇයි කතානායක කියලා. කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ සභාපති කතානායක එහෙම වෙන්නේ ඇයි කියලා. නමුත් එතුමා ඒකට උත්තර දුන්නේ නැහැ එදා. එතුමා නිකන් කිව්වා නෑ ඒක විධායකයේ කොටසක් කියලා. ඊයේ එතුමා මේ වෙනතනකට ගිහිල්ලා කියනවා කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක කියන එක දැන් කතානායකයේ කොටසක් කියලා. මෙයා තමන් කැමැති විදියට ව්‍යවස්ථාව පවා වෙනස් කරනවා. ඒකයි මම කිව්වේ මේක නොතේරෙන අය මේක බාර ගන්නවා. 106 කියලා කියන්නේ අධිකරණය සම්බන්ධව තියෙන වගන්තියක්. නිකන් බොරු වගන්තිය ඇවිල්ලා එළිය කියනවා. අර ඉන්නේ එතන ඉන්න මන්ත්‍රීවරුත් මේ ලෝකෙ දෙයක් දන්නේ නැහැ. ඒගොල්ලන් මැජික් වගේ අහගෙන ඉන්නවා. 104 සී වල තියෙන කොටසක් 106 තියෙනවායි කියලා නිකන් රටට කියනවා ලංකාවේ ජනාධිපති. ඒ නිසා මේවා ඔක්කොම විහිළු. අපි විශ්වාස කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රීය අවකාශය ඇතුලේ මේ මැතිවරණය ඉතාම ශක්තිමත්ව පවත්වන්න සියලු දේ දැන් සූදානම් වෙමින් තියෙනවා. අපේ විශ්වාසය මේ රටේ මේ මොහොතේ මැතිවරණය හමුවේ ප්‍රධාන අභියෝග තුනක් තියෙනවා. නායකත්වය, වැඩසටහන සහ කණ්ඩායම, leader, program and the team. මේ තුනම එකම විදියට ශක්තිමත්ව පිහිටපු දේශපාලන බලවේගය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් තියෙන සමිජ ජන බලවේගය පමණයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දේශපාලන ගමන් මාර්ගයේ ජනාධිපතිතුමාම කියනවා විවස්ථාවේ 3-4 වගන්තිවල මූලික පරමාධිපත්‍ය පිළිබඳ කාරණය ජනතාවට තියෙන්නේ කියලා. රටේ පරමාධිපත්‍ය අයිතිකාරයා පාර්ලිමේන්තුවවත් ජනාධිපතිවත් නෙමෙයි, රටේ ජනතාව. එතකොට ජනතාවට මේ පරමාධිපත්‍ය භුක්ති විඳින්න ලැබෙන අවස්ථාව තමයි ෆ්‍රැන්චයිස් එක කියන්නේ, එහෙම නැත්නම් ඡන්දය කියන්නේ. ඒක කඩක් අප්පල් කරන්න විධායකයේ පුද්ගලයෙකුට කිසිම ඉඩක් නැහැ. මේක සීමාවට එහා එතුමා කරන්න ගියොත් මෙන්න මේක ඉතා වැදගත්. මේක සීමාවට එහා මේ ඡන්ද පිළිබඳ ප්‍රශ්නයට විධායකයේ මැදිහත් වුණොත් ජනාධිපතිවරණයෙන් පස්සේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙන්න ඉඩ තියෙනවා. මේ කරන මැදිහත් වීමට එරෙහිව
අධිකරණයට මේක වෙන පුද්ගලයෝ මේ රටේ ජනතාව ඊළඟ ආණ්ඩුවක් ඇතුළේ යන්න ඉඩ තියෙනවා. ඒ කාලේ හිටව විධායක ජනාධිපතිවරයා මේකට කරමු මැදිහත් වීම කියලා. ඒ කාලේට මුක්තිය නැති වෙන නිසා එතුමාලා ඉතාම කල්පනාවෙන් මේ වැඩේට මැදිහත් වෙන්න කියලා තමයි අපි කියන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ප්‍රජාතන්ත්‍රීය රටක මැතිවරණ ආකෘතියට බලපෑම් වෙන ආකාරයෙන් විධායකයේ වැඩ කිරීම ඉතාම වැරදි සහගත දෙයක් කියලා අපි පැහැදිලි කරන්න කැමැති. තමුන්නාසලට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තර දෙන්න පුළුවන්. ඔබතුමාගේ අපතුමා ප්‍රකාශ කර සමහර දේවල් වලට දැන් අපි දන්නවා කොටාවේ මහත්යෙදී කොටාවේ මහත්ය ගෙරෙන එක එක මාතෘකාවක් වෙනවා. සමහර රට ආසු ප්‍රහාරයේ වාසිය එතකොට මේ මුස්ලිම් විරෝධය රට විකිනීම දැන් මේ මාතෘකා වලට ඔබතුමාලා සහයෝගය දීලා තමයි කොටාවේ මහත්ය ගෙන මේ පාර ඔබතුමාලා ළඟයි වගේ වන නැද මෙහෙමයිනේ. දැන් දේශපාලනයේ මාතෘකා කියන ඒවා වැටෙන්නේ ඒ සන්දර්භ ඇතුලේ. උතුරේ යුද්ධයේ තියෙන කාලේ ජනාධිපතිවරණයක් එනකොට මාතෘකාව උතුරේ යුද්ධේ. කොවිඩ් කාලේ මැතිවරණයක් එනකොට මාතෘකාව සෞඛ්‍ය. එහෙම නැත්නම් ඒ කොවිඩ් ආදාහණය. ඒ වගේ ඒ මැතිවරණ ඇතුලේ තියෙන මාතෘකාවට තමයි ඒ මැතිවරණ වේදිකාවල ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ඒක ඔබතුමා කියනා වගේ දේශපාලන බලවේග සියල්ලම විවිධ දේශපාලන කෝණවලින් ඒවට අභියෝග කරලා තියෙනවා, ඒවට එකතු වෙලා තියෙනවා. මේ මොහොතේ මම කිව්වේ මේ මොහොතේ ආර්ථිකය තමයි මාතෘකාව. ඒක එක්ක තමයි අපි ගැට ගැහිලා ඉන්නේ කියලා. ඔබතුමා අහන ප්‍රශ්නේ මට තේරෙන විදිහට මම ආපහු වරණගා ගත්තොත් ඔබතුමා අහන්නේ ඒ කාලේ තිබුණා වගේ මාතෘකාවක් දැන් තියෙනවද කියලානේ. මාතෘකාව තමයි ආර්ථිකය. ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම ඉතාම ස්තුතිවන්ත වෙන මේ ප්‍රශ්නේ. මේක සම්පූර්ණම රිටොරික් එකක් එතුමා හදන්නේ. ඒකට අපි කියනවා අලංකාරිකයක් කියලා. ඒ කියන්නේ අපේ රටේ ආර්ථික ප්‍රශ්නේ ප්‍රධාන මාන තුනක් තියෙනවා. එකක් තමයි අපේ රටේ විශාල බැලන්ස් ඔෆ් පේමන්ට් ඉෂු එකක්. ගෙවුම් ශේෂ අර්බුදයක් තියෙනවා. අපිට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නැහැ අපේ වියදම් පරිමහන්න ණය සේවාකරණය කරන්න. මේක නිසා හැමතිස්සෙම ට්‍රේඩ් බැලන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ලොකු ගෙවුම් ශේෂ අර්බුදයක් අපේ රටේ තියෙනවා. ඒක එකක්. දෙවෙනි එක අපේ රටේ ආණ්ඩුවට ඕන කරන මුදල් නැහැ ආණ්ඩුවේ වියදම් කරන්න. ඒකට අපි කියනවා බජට් ඩෙෆිසිට් එක කියලා. එහෙම නැත්නම් ඒකට අපි කියනවා අයවැය හිගය කියලා. මේ දෙක සමහන් කරන්න විවිධ ආණ්ඩු ණය ගත්තා. ඒ ණය ගෙවන්න බැරුව දැන් ණයත් අර්බුදයක් වෙලා තියෙනවා. ඒ නිසා ගෙවුම් ශේෂ අර්බුදයයි අයවැය හිගයයි ණය අර්බුදයයි කියන අර්බුද තුනක් එකට ගැට ගැහිලා තියෙන්නේ. මේ ජනාධිපතිවරයා මේ අර්බුද තුනෙන් එකක්වත් විසඳලා නැහැ. ඉතින් පැහැදිලිව මම වාක්‍යයක් විදිහට කියන්නේ මේ අර්බුද තුනෙන් එකක්වත් විසඳලා නැහැ. එතකොට ඔබතුමා අහන ප්‍රශ්නේ එහෙනම් කොහොමද ගෑස් තියෙන්නේ? එහෙනම් කොහොමද ලයිට් තියෙන්නේ? එහෙනම් කොහොමද තෙල් තියෙන්නේ කියලා අහන්න පුළුවන්. ඇත්තටම අපේ රටේ අර විදේශ මූල්‍ය ක්‍රියාදාමය සිදු වුණේ අපේ ආණ්ඩුව විසින් ඒ විදේශ මූල්‍යයන් යොදා ගන්නා වූ ක්‍රම නැත්නම් යොදා ගන්නා වූ මාවද්‍ය මත. ඒ අනුව දැනට ණය ගෙවන්නේ නැති ණය මූල්‍යකරණයක් වෙන්නේ නැති තත්වයක් තුළ ආණ්ඩුවට හැකියාවක් ලැබිලා තියෙනවා මූලික අවශ්‍යතා ටික ගේන්න. ඒ නිසා ගල්ලඟුරු ටිකයි තෙල් ටිකයි ගෑස් ටිකයි ගේන්න පුළුවන්. ඒක මිසක අලුත් ආයෝජන අවස්ථා කිසිම දෙයක් අලුතෙන් වැඩි වෙලා නැහැ. කොටිම්ම කියනවා නම් වරාය නගරය දැන් අවුරුදු දෙකක් මේ ආණ්ඩුව බලේ හිටියානේ. ලොකු කතා කිව්වනේ අපි FDI මෙහෙම කරනවා අරහෙම කරනවා අර මේ ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් මෙච්චර වැඩි කරනවායි කියලා. හැබැයි එක අර ඩොලර් 7ක් වත් ඒකෙන් ගෙනල්ලා නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව කොයි පුද්ගලයා මේ ආණ්ඩුවට ආවත් මේ මොහොතේ ඔය ආකෘතිය ඇතුලේ ගෙනියන්න පුළුවන්. මොකද මේ ණය ගෙවන්නේ නැතුව. හැබැයි අපේ රටේ ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ. මිනිස්සු විශාල බදු බරකට වැටලා තියෙනවා. මේ තෙල් තියෙන, ගෑස් තියෙන, ගල් ලඟුරු තියෙන රටක් පමණක් නෙමෙයි ජනතාවට තියෙන මේ බදු බර අඩු වෙච්ච, රටේ ආර්ථික වර්ධනය වැඩි වෙච්ච, ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වෙච්ච රටක් හදන්න වෙලා තියෙනවා. අන්න ඒක ඇතුලේ තමයි අපි මේක බලන්නේ. ඒ නිසා ඔය රිටොරික් කියලා මම මේවට කියන්නේ පොලිටිකල් රිටොරික්, දේශපාලන අලංකාරික දාලා තමයි මේක වහලා තියෙන්නේ. එතුමා වටේට ඉන්න ඇයට මේක තේරෙන්නේ නැහැ. නමුත් අපි මාධ්‍යයට කියන්නේ මේක සම්බන්ධව පළල් සංවාදයක් නිර්මාණය කරන්න ඕන. මෙතුමාගේ ආර්ථික වික්‍රමය මොකද්ද කියලා එළියට කියන්න. ඒක තමයි හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. ජනතාවට ඔබ කියවලා නමාරුවේ මහා ප්‍රදේශ ඉතිහාස
නෑ දැන් මෙහෙමනේ ඔබතුමා කියන එකම දැන් මෙහෙමනේ ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා කියලා තමයි මගේ තේරුම් ගැනීම. ඒක වෙනම එකක්. ඒක අපි බලන්න පුළුවන්. හැබැයි මේ රටේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසාන කාර්තුවේ වෙච්ච අර්බුදයට සාපේක්ෂකව නෙමෙයි මේවා තේරුම් ගනිමින් ඉන්නේ. එහෙම නැතුව රටට සාපේක්ෂකව නෙමෙයිනේ. අපේ රටේ ණය අර්බුදේ, අපේ රටේ ගෙවුම් ශේෂ අර්බුදේ, අපේ රටේ අයවැයහිගේ කියන ඒවා දිගටම තියෙනෙව්වා, තිබිච්චෙව්වා. මේක කලමනාකරණය කරගන්න ගෝඨාභයට බැරි වීම ඇතුලේ ගෝඨාභය මේ කඩාවට ගත්තා. ඒ කඩාවට ගැනීමට සාපේක්ෂව මෙතුමා ඇවිල්ලා මම සියලු දේ දත් සියල්ල දත් පුද්ගලෙක් වගේ පෙන්නුම් කරනවා. හැබැයි මම ඒකයි පැහැදිලි කරේ, මේක සම්බන්ධව පළල් සංවාදයක් මේ ඊළඟ දවස් 45 අපේ රට ඇතුලේ තමුන්නාසලාගේ සහයෙන්, මාධ්‍ය සහයෙන් කරන්න ඕන. එහෙම නැතුව නිකන් ඔහේ හිතේ හොදිසියට දැන් තෙල් තියෙනවා ආර්ථිකය ගොඩ ගියා කියලා එහෙම එකක් නැහැ. ඇත්තටම තෙල් තියෙන එකයි ආර්ථිකය ගොඩ ගියා කියන එකයි දෙකක්. ඉතින් ඒක ඔබතුමා කියන එක ඇත්ත, ජනතාව ඒක තේරුම් ගන්නේ කොහොමද කියන එක අපි ඒක සම්බන්ධව පළල් සංවාදයක් දැනටත් කරමින් ඉන්නවා. මම විශ්වාස කරනවා ජනතාව ඒක පැහැදිලිව තේරුම් ගනී කියලා. නැ නැ මෙහෙමනේ, ජනතාව තේරුම් ගැනීම කියන එක මැතිතුමා ඒක ඒක සාපේක්ෂ කතාවක්නේ. ජනතාව මම හිතන්නේ තේරුම් අරන් කියලා. දැන් ඔබතුමා කියන නිසා මම කියන්නේ ජනතාව තේරුම් ගනීද කියලා අහුවනේ. ඒකට තමයි කිව්වේ මේ සංවාදය ඉතාම වැදගත්. මේ දේශපාලන ප්‍රශ්න තේරුම් ගන්නේ සංවාද ඇතුළේනේ. දැන් මේ සංවාදය ඉතාම වැදගත්. මොකද මේ ප්‍රධාන මේ රටේ ආර්ථිකයේ ගැටලුව මොකද්ද කියන එක පිළිබඳව සංවාදයක් ඕන. එහෙම නැත්තම් බෑ. ලෙඩේ මොකද්ද කියලා හොයාගන්න නැතුව බේත් හොයන්නත්, දොස්තරලා මාරු කරන්නත් බෑ. ඊළඟට දෙවෙනි එක, මේ රටේ ඒ ආර්ථික අර්බුදය විසඳන්නේ කොහොමද කියන එක බ්ලැක් ඇන්ඩ් වයිට් කතා කරන්න ඕන. නිකන් විහිළු කරන්න බෑ. මම කියන්නේ ඒ ප්‍රශ්නේ කතා කරන ප්‍රමාණයට සාපේක්ෂකව ඔය අදහස දුරම් වෙනවා කියලා. එහෙනම් බොහොම ස්තුතියි.